්‍රමන්තාචකවාලේසු අත්‍රගජ්ජන්දුු දේවතා සද්ධම්මන් මුණරාජස්ස සුනන්දුු සග්හමොක්කදං දම්මශ්‍රාවෙනකාලු අයං බදන්තා දම්මශ්‍රාවෙනකාලු අයං බදන්තා දම්මස්්‍රබෙනකාලු අයං බදන්ත නමු තස්ස භගබතුූ අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් සදහවත් කාරුණික සුපින්නතුනි මේ මොහොතේ සූදානම් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන ලෝක සත්‍යයාට අනුකම්පා පිණි මයකරුණා දයා මෛත්‍රියතුව දේශනා කරන්න එදුුණාවු පරමගාම්බීර වූ ධර්මයෙන් භිදර්ශවනය කරන්නට. අප ලෝතුරා බුදුපියාණන් මහන්සේ සාරා සංකය කල්පලක්ෂයක් පාර්මිතාපුරල අවසංකරලා එදා වෙසක්පුර පසුලොස්සක්පුෝ දවස අරුනෝදයක් සමගම පළුමයාමේ චතෝත් පාජඥානයත් දෙවනියාමේ පුබ්බේ නිවාශඥානයත් තුංගනියාමේ පටිච සම්පාදය ප්‍රතිලේම ප්‍රතිලෝම පටිලොෝම වසම් බලමින් සියලු කෙලෙසුන්නතා සම්මා සම්බුද්ධත් ඇයට පත් වුණා. සත්සතියත් ගත කරලා ෝතුරා බුදුපාණන් වහන්සේ මහා ශ්‍රාම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාව මත ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන්නට ඉසි පතන මිගදායට වැඩම කරන්ටයදෙනවා. පින්වතුනි මේ ලෝකෙ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා සියලුමු බුදුරජාණන් වහන්සේලා පායම් අත් නොහැර පරිහරණය කරන ස්ථාන තියෙනවා. අපේ ස්ථාන අපි ධර්මය අදුරනවා අවිධහිත භූමි කියලා. බුදුරජාණන් බෝධි සත්‍යයන් වහන්සේලා උපදින ස්ථානය බුද්ධගයා වජරාසනය අවිධහිත භූමියන්. ඒවගේ පළමු ධර්මදේශනා පාත්ත නිස්සිපතන මිගදාය පුුණ්්‍ය භූමිය පන් අවිදේත භූමියා. බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතෙන් වැඩිම කාලයක් වැඩසිටන භූමිය සැවැත්නුවර ජේත වනාරාමි අවිධීත භූමියක්. සියලුමු බුදුරජාණන් වහන්සේලා අත් නොහැර පළමු ධර්මය පරම ගාම්බීරූ ධර්මය අපිධර්මය එමනත් නැත්නම් විජම්බන දේශනා කරන්නේ දෙවලොව දෙවීන්ට දෙවුලෝ දෙවියන්ට විජම්බණ දේශනා කරලා දෙව් බමුන් පිරිවරාගෙන රන් ඉනි මගින් ලෝකය විවරණ මහාපාතිහාරය පාමින් දියෙන් මනුලෝට වැඩම කරලා රන්න ඉනිමගින් බසි නාකාරයට ශ්‍රී පතුල තබන ස්ථානය සංකස්සපුරේ අවිධහිත භූමිය ඒ වගේම පන්නුතුනි සියලුම බුදුරජාණන් වහන්සේලා පාහෙම අත් නොහැර දේශනා කන දේශනාතියෙනවා. ඒ දේශනාවන් ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුදුසාසනවල ඒ විදිහටම ඒ බුද්ධමුවින් ඒ බුදුරජාණන් වහන්සේලාත් දේශනා කරනෝ ඒ දේශනාපි ධර්මය අඳුනනවා අවිධහිත භූමිය කියලා අවිධහිත දේශනා කියලා ඒ අවිධ දේශනාවලින් එක් දේශනාවක් තමයි දම්සක් පැවතුම් සූත්‍රය සියලුම බුදුරජාණන් වහන්සේලා පළමු ධර්ම දේශනාව ආරම්භ කරන්නේ ධම්ම චක්කපපතන සූත්‍රයේ එමත් නතන් දම්සක් පැවතුම් සූත්‍රයේඒ දේශනාව සිදුකරන්නේ සියලුම බුදුරජාණන් වහන්සේලා එසි පතන මිගදායේ එදා අපේ ලෝතුරා බුදුපියාණන් මහන්සේ පළම ධර්ම දේශනාව දේශනා කරන්න සූදානම් වෙනකොට පළම්ව පීතියට පැමිණිල සාධකාරදීල ගෝසා කරන්ඩෙන්නේ මනුලෝට ආසන්නම බූමාටු දේවතාව අන්න බුදුරජාණන් වහන්සේ ධම්ම චක්්‍ය දේශනා කරනවා අපිත්‍යම් බහන් අපිත්‍යම් බණහන කළ ගෝස්සා කර. මේ ගෝසාාව ගියා ජාතුමහා රාජිකට ජාතුමහා රාජිකෙන් යාමෙන්ට තාවතින්සේ තුසිතේ නිම්මාහන් රති. පරනිින්මිත වසවර්තීගෙන දිව්‍ය තලවටක් ගියා. සුද්ධාව සකනිටා බඹලව දක්වා මේ ගෝසාාව ප්‍රචලිත වුණ. දසසක්වලකන සියලු දෙවි දේවතාව සිපතන මිගදාය භූමියයට වැනම ක්‍රාකින පළමු ධර්ම දේශන අවශ්‍රවනය කරන්නට. දම්මද දම්සක් පැවතුම් සූත්‍ර අටවාවෙත් සඳහන් කරනවාඉසිපතන මිගදාය භූමිය ඉඩ මදි වනා කියලා. බොහෝ දේවතාවුන් වහන්සේලාට ලෝතුරා බුදුපාණන් වහන්සේගේ දශන ධර්ම දේශනා කන දකිින්ට බැරුුණා කියන ඉඩකඩ මදි උන්නා කියනවා බොහෝ දේවතාවෝ දිව්‍ය එරදිෙන් ඉදිකඩු තුටක් මෙෙන් කයවල් නිර්මාණය කරගෙන දිව්‍ය සරීර මමාගෙන හිටිය කියනවා තුට අපට පේනවා පින්නතුනී මේසා විශාල ආකාසය මොනතරන් දේවතාව හිටියද කියලා මනුස්සලෝකෙන් පස් දෙනයි පළමු ධර්ම දේශන අවශ්‍ර කරට. දෙවියන්ගෙන් කෝටි ප්‍රකෝටි ගානන් ගණනක් කියලා නිම කරන්න පුළුවන්කමක් නෑ. පළමු ධර්ම දේශනාව දේශනා කරලා අවසංමෙනකොට මනුලොවෙන් එක්කනැයි සෝවාන් පලට පත්තුුණේ ධර්ම අවබෝධයට පත්තුුණේ දෙවියන්ගෙන් දහාට කෝටයක් මාර්ග පරලපු දේශනාව දම්සක් පැවතුම් සූත්‍රය එදා බුදුරජාණන් වහන්සේ පස්සක තවත්සන් නමතල මහනෙනී දේවේ මේ භික්කවේ අන්තා පබ්බ ජිතේරන්න සේවිතබ්බා අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා නිවන් මගේ ගමන් කරන මුක්තියක් සොයන පැවිද්ධන් විිසින් අත්හලයතු අන්ත දෙකත්තියෙනවා. යෝජායන් කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ කාමසුකල්ලි කානයෝගෝ මෙන්න මේ අන්තේ අත්හලයුතුයි කාමසුකල්ලිකාන යෝගයෝ කියන්නේ සරීරිට අධික සැපදීම හීනෝ පෝතජ්ජනිකෝ අනරයෝ අනන්ත සංහිතෝ. පුත්ජනන්ට හිමි නො අයිතිනො පැවිද අවින අයිති නොව මෙ මාර්ගය අන්තේ ඉවත් අත්හලය යුතුවන්තය සරීරිට අධික සැපදීල යම් කෙනෙක් නිමුත්ති මාර්ගය බලාපෘොත්වයෙන වන එය කළ නොහැකි දෙයක්. ඒවගේ යෝජායන් අත්තකිල මතානුයෝගෝ අත්ත කියලමතානු යෝගෝ කියන සරීරයට අධික දුක්දීම. හීනෝ පෝතු්ජනිකු අනරී වනන්ත සංහිිතෝ දුක්කෝ දුක් සහිතයි මේ මාර්ගය. බුදුරජාණන් වහන්සේ නිවන් ලබනවන විමුක්තියක් ලබනමන අවුරදු හයක් අනේක විද දුක් වේදනා වදහිංසා මේ ශරීරයට දුන්නා වද වේදනා ආහාරවර්ජනය කර පාතරයට වැටෙන දෙ පමණක් සුළඟ පාවෙලවෙල්ල ගෙඩියක් කොලයක් ආහාරයටගත්තා. සමහර දවස්සල ශරීර කුද්‍රය කරය සහිපුදජායලා වැටිලා සති මාස ගනන් බැටිලා හිටිය මේ සරීරයට අධික දුක්පීඩා දුන්නා උපමාවකින් පෙන්නෙනවා මගේ හිසනිකං වේලිච්ච ලබු කැටයක් වගේ වනාා කියලා බඩා අතගානුට පපු අතගෑ වුණ කොන්ද කොන්ද අතගානුට බඩාතගෑ වුනා කියලා මේසා විශාල දුක්වේදනා දුන්නා නමුත් විමුක්තියක් ලබඩ බෑ දුක් ඇැ අපේ බොහෝ පින්වතුන් සරීරයටය බොහෝ දුක්පීඩා දෙනය දැකළ පහදිනවා අනර්ථය පිහිට සරණ වෙන අනර්ථය පිණිස දු සරී සහිතයි මාර්ගය දුක් සහිතයි. බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකම ඇත්තරලා ඒ තේතේ උබූ අන්ද අනුපගම්මා මජ්ජි මහා පටිපද අභි සම්බුද්ධ තථගතයන් මාහන්සේ මේ අන්ත දෙකම අත්හරිය අත්හල මධ්‍යම ප්‍රතිපදාවටාව මැදුම් පිළිවතට මද්‍රරම් ප්‍රතිිපදාව තුළදි බුදුරජාන් වහන්සේ අයමේව අරියෝ අට්ටංගිකෝ මක්ගෝ ආර් අෂ්ටාගික මාර්ගය සකස් කරගත්තා. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ ගෙන් දේශනා කරනවා පාදගත්තා චක්කු කරණී දහම් මැස පාදගත්තා ඥාන කරණ නුවන පහල කරගත්තා උපසමාය කිලිස් ප්‍රහීන කරා අබි සම්බුද්ධ විමුක්තිය ඥා අවබෝධ කරගත්තා මෙයි මාර්ගය අය මේ වරීවට අඟිකොම මෙයයි මාර්ගැනිට වෙනත් මාර්ගයක් නෑ මෙන්න මාර්ග ගැනමනට සම්මා සංකප් ස සම්මාකම්මන්ත සම්මාවායාම සම්මා ආජීව සම්මා සති සම්මා සමාදී අය මේ වරීවටට අනිකොම මෙන්න මාර්ගය. බුදුරජාන් වහන්සේ මධ්‍යියෙන් ප්‍රතිබදාව තුළ ගමන් කරලා දහම්මැසත් ඥානයක් පහළ කරගත්තා. ඊළඟ බුදුරජාන් වහන්සේ පස්සක තවසන් නමතල දේශන කරනවා තෙනකෝ පණභික්කවේ දුක්කන් අරිය සච්චන්ති මෙන්න දුක ජාතිපි දුක්කා පදීම දුකා ජරාපි දුක්ක ලඩවීමත් දුකා ව්‍යාධිපි දුක්කා වයසටයාමත් දුකා මර නම්පි දුක්කා මරණ අත්්දුකා සම්පයෝගෝ දුක්කෝ ප්‍රියන් හමුුවීමත් දුක ප්‍රියෙහි වි්පයෝගෝ දුක්කෝ පියන්ගේබෙන්වීමත් දුකා අපිහි සම්පයෝගෝ දුක්කෝ අපේ සහිත පුද්ගලයන් හමුුවීමත් මානසික වසය පීඩාවක් වගේම කායක හිංසාාවකට පත්ෙන්න්න පුළුවන් මෙතනද බුදුරජාන් මේ කාරණ අපි දන්නවා ඉපදීම දුකක් කියලපි දන්නවා ලඩවීමත් දුකක් කියල දන්නවා වයසට මේ සියල්ලම අපි දකින අදුකක් කියලා දන්නවා ඇබැයි මෙතන සැංගිච්ච හැකිලිච්ච දෙ අතින අවබෝධ කරගන්නටයම්පිච්චන් අලබති තම්පි දුක්ක තමන් කැමැති දේවල් නොලැබීමේ දුක මෙතැන කියන්නේ බුදුරජාන්මාස තමන් කැමති දේ නොලබීම දුකක් කියෙන එක නැබී එකල් දුකක් තමයි තමන් කැමැතුනත් අකැමැතුනත් තමන්ට ඒ දේවල් ලැබෙනවා සිදු වෙනවා දැම්බලඩ අපි රෝහල් වලට ගිහිල්ල බොහෝ දුක්පීඩාවිධන රෝගින් දිහා බල් අපි කියනවා අනේ මටනම් මේ වගේ නම් රෝගයක් කටගන්්ඩ එපා මෙහෙම දුකක් නම් මට එපා අපි කැමැති වෙනවා ඇමතුනාට අපට හෙම වෙන්නේ අපි රෝග බහු වැලඳෙන කයක් අපි දරාගෙනඉන්නේ රෝග බහුලව වැලදින කයක් අපි දරාගෙනඉන්නේ අපි කිය මිතනවා පංගකොය වයසර කුද්දු ගැහිලලා දත් පැටිලලාෙස් පැහිලා හම්ම රටි වල්ට කටර බතුරටත් දැම්මත් ඒකත් පිටටයන්නේ ඒගේ කෙනෙත් දැක්හම අනේ මට නම් වගේ නං වේදුකක් එපා අපි කැමතිය නොවයිසටයන් එපා කියලා කැමැති වුුණත් නැතත් අපි වයසඩයනවා අපි වයසටයන කය මේ අපි දරාගෙන ජීවත්වෙන්නේ අපි කැමතුනත් අකැමතුනත් වෙනවා අපි ප්‍රියන්ගේෙන් වෙන්ෙන්ඩන ප්‍රියන් වංවෙන්ඩ කැමති නෑ හැම දාම ළඟතියයින්න කැමති බලන්න මේ සංසාරය මේ ජීවිත කාලෙදී තමන් ප්‍රිය කරන තමන් කැමතියයි කොච්චර මේ තමන්ගින් ඇත්වෙලා ගිහිද කියලා අපි කොච්චර කැමැති වුනත් ඒ අපි දාළ යනුවා යන්ඩ වෙනවා අපි මැර මරණයට කොච්චර කැමැති වුනත් නත්තිජාතස් සමරණ මෙලොව ඉපදුුණු කෙනෙකොට නොමැරීන්න යිතියක් නෑ. ොැරරින්න පුලුවන්කමකුත්න මරයතා අපි හිතනවා දේශ සහගත වෛරක්කාරු තරහාකාරයු කවදාවත් මට හමුවවෙන්නට එපා හැබැයි මේ සසර වසනතුරු අපත් සමගම තරහ ඉරිසියාකාරයෝ අපි එක්කෙනවා බුදුරාණන් වහන්සේටම කොච්චර තරහ කාරරි විටියල් බුදුරජාණන් වහන්සේලා අත්තරහ කාරරි විටියනද අපට නැතිවේද කැමතුනත් ඒ සමාජතුල අපට ජීවත්වෙන්ට වෙනවා. ඉල්ලඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංකීත්තේන පංච උපාදානක් කන්දා දුක්කා පංචස් කන්ද මේ දුකක් රප උපාධන බේදන සෝක පරිදේව දුක දෝමනස් උපායාස මෙන්න දුක දුක් සහිතයි මෙන්න මේ කාරණ අපි අවබෝධය කර යුතු කරුණු අවබෝධ කළ ුතු කරු ිගත්තමයි මේ කරුන්ටික පංච උපාදානස්කන්දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේනකෝ පනවේ දුක නිරෝධ අරිය සච්චා දුක නැතිකිරීම මේ ක්‍රමය දුක නැති කරනනං ආර් අස්්ටාංගි මාර්ගයටෙන්න්නට මද්‍යියම් ප්‍රතිපදාවට එන්නට ඕන අය මේ වරිටංගකෝ මක් ව අපි භවයංවලට කැමතිවෙන්න කැමතිවෙන්නට තවත් භවයන් අපට හට ගන්නවා භවයං වලට අපි කැමති නිසා ඇලෙනවා අපි උපදින තැනට අපි කැමති වෙනවා තෘෂ්ණාව නිසා එහෙනම් අපි මේ තෘෂ්ණාවය නැති කරන්න ඕන දුකක් හටගන්නවාද හටගන්න තැනම තමයි තෘෂ්නාව තියෙන්නේ එතනම තමයි තෘෂ්නාව නැතික කරන්න තියන්නේ මෙන කොහෙවත් තිය ෘාව එකක් නොව ැති කරන්න දයන්නේ එතනම තියන දෘෂ්නාව දුරු කරණන ජුට්ටක්වත් ඉතුරන්න සම්පූර්ණම දුරු කරන්නට ඕන තෘෂ්නාව සම්පූර්ණ දුරු කරන්නුව සම්පූර්ණ දුරු නොකොරොත් අපි බවයෙන් භවයට අපි ගමන් කරනවා තෘෂ්නාව නිසා. එන මේ තෘෂ්නාව දු නැති කර නම් මේ කාරය කරන නං අපි තෘෂ්නාව දුරු කරන්නට ඕන මේ කාරණය බුදුරාන් වහන් සීළඟට දේශනා කරනවා. අකයෝ රාද රාධකන ස්වාමින්න් වහන්සේයට බුදුාන් වහන්සේ දේශනා කනො තෘෂ්ණාවයි මූලික දුක හට ගැනීම. තෘෂ්නාව නැති කරන්නට ඔ දුක නැති කරන්න නම් දුක නැති කරන්නම් මධ්‍ය මෘපති බදාවට සම්මා සංකප්ප ස සම්මාකම්මන්ත සම්මාවායාම සම්මාජීව සම්මාසති සම්මා සමාධී යහපත් දැක්ම සම්මාදිිට්ටි යහපත් වචන කතා කිරීම යහ පත් ජීවිතයක් ගත කිරීම. සිහි ඇතුව කටයතු කිීම. ආථභි සම්පජානු කෙලෙස් තවන වීවිය සතිමා සිහෙන් ය කටයුතු කිරීම උදාන් වහන්සේ දේශනා කරන මේ දේශනාව සම්පූර්ණව කැටි කරල ලගු කරල දේශනා ක්‍රේ ෘෂ්ණාව අදුරුරන්නු ක්‍රමය මධ්‍යන්පතිිබදාව තුළ චක්කු කරණී ඥාන කරණ උපසමාය අභදඥාය සම්බෝධය වාර බුදුරජාණන් වහසද සම්බෝධි මූලයේද අවබෝධ කර අතිම ඥානය නිමුක්ති මාර්ගය මේ කාරණා සම්පූ අවබෝධ කරගන්නකොට සුවන් පලිට පත්තෙන උතුම් ධර්ම අවබෝධය ලබාගන්නකොට එයා තුළ පහළ වෙනව ඥානය සත්‍ය ඥාන මේ සත්‍යයක් මයි මේ ආර්ය මාර්ගය සත්‍යයක් මයි ව. ආරි අස්ටාංගික මාර්ගය සක්තියක් මයි. බුදුරජාණන් වහන්සේ දීශනාකරපී මාර්ගය සත්‍යයක් මයි ඒ ධර්මය ශක්තියක් මයි සත්‍යය ඥානය පහලෙනවා හැබැ අයට තවත් ඥාන දෙකක් පහළ කරගන්න තියෙනවා. කෘත්තිය ඒක කෘතිය අත් තියෙනවා. දනර බල්පි ගානත් තියෙනවා ස එයා දැනගන්න ඕන මගේ ඉස්්‍රහැන්තිබි මේ බත්පි ගානක් කියලා පස්ිිගානක් නේ බත් පිගානක් කියලා දැනගන්නට ඕන බත්පිගාන කියලා දැනගත්තයට පස්සෙමකද කරන්නට ඕන බත්පිගාන කන්න ඕන සංකාලි වුණට පස්සෙමකද වෙන්නේ කෘත ඥාන බඩපිරුණ කියල දන්නවා එක තව කෙනෙන් අහන්න මගේ බඩපිරුණද කියලා පංගුවක් හින්න අතිින් කොච්චර බඩපිරින්නේ තිය නමුත් තමන් දන්නවා නැ කාල බඩපිරුණ කියලා එනිසා බුදුරජාණන් වන්සේ දේශනා තිපරිවට්ටන් දවාද සාකාර තුංආකාරග ඥානය පහල කරගන්නවා සත්‍යඥාන ෘතත්ඥාන කුත්ති ඥාන ඥානතුන පහල කරගන්නවා. අනාගාමී පලට පත්වන උතු මාරි ශ්‍රාවකයන් වහන්සේ තුළ තවත් කරුණු පහත්තිෙන ප්‍රීන කරන්නට අරූපරාග දිිට්ටි උද්්‍යත්ච මාන දුරු කරන්ටුව මේ සියල්ලම දුරු කර පුහමයා තුළ කුත්ඥාන පහලෙනවා දුරු කරා කියලා සම්පූර්ණ දුරු කරලා විමුක්ති අවබෝධය ලබාගත්තාට පස්සේ විමුක්ති ඥාන පහළ වෙනවා තම වි් විමුතියක් අවබෝධ කරගත්තා තමට ඥානය පහළ වුණා විමුති ඥාන එ සම්මාඥානය මහරහතන් වහන්සල දස සමන්ාගතෝ කියඳුණු නැපේ ආර්යෂ්ටාගි මාර්ගයේ කරුණු අටට ඇරුණු කර තවත් කරුණු දෙකක් මහරහතන් වහන්සේලා තුළ තියෙන ඥාන දෙක සම්මාවමුත්ති සම්මාඥාන එක දස්සමන්නාගත කිය කිය ඉඟට බර මේ ධර්ම දේශනාව අවසංමෙන කොට ලෝකයේ පාතුර හෝසි දෙවියන්ගේ දේවානුභාවේ පරදවා දේවාලෝකයේ පරදවා බුද්ධ ආලෝකය සෑමදික දිිනකම සෑම කලකම සදාකාලිකයි අඳුරේ තියෙන. ලෝකාන්තන නිරේ පවා මොහොතකට ආලෝකමත් වනාාගේනෝ ප්‍රබාස් රාලෝකය අකනිටා බඹලොව දක්වා විහිදී ගියාක න මේ ල ආලෝකය බුද්ධ ප්‍රභාස්ොරය මේ දේශනාව අවසං වෙනවත් එක්කම බුදුරජාණන් වහන්සේගේ බුද්දු මිවින් දේශනා කරනවා අන්ඥා කොන්්ඩත්ේව අ්ඥා කොන්්ඩත් පේව අඥාකොන්න්නද මහරහතන් ස්වාමින් වහන්සේ ධර්ම අවබෝධය ලබාගත්තා අ්ඥාකොොන්න අජ ධර්ම අවබෝධය ලබා ගත්තා උදානවාකයා ඒ මොහො ලෝතුරා බුදුපියාරන් වහන්සේ අ්ඥා කොන්න අජ ශ්‍රාවකයන් මහන්සිට කතාගැල ගෙනවා එන්න මහන මේ ධර්මේ මනාකොට දේශනා කළ ති ස්වාක්කාතායි සන්දිිට්ටිකයි. මේ සසුනේ පැවිදි බඹ සරිසරන්ට ස්‍රහස්යදිකු කරලා කතා කරන සමගම. ඉර්දි මේ සරීරයක් නිර්මාණය සම්පූර්ණ කය වෙනස් වෙලා ස මුඩු බැවිල සිවුරු රැවුල්ල කැපිල සිවුරු පාත්‍ර සහිත ආය සංගරත්නය සංඝ්‍යයා වහන්සේ නමක් බාට පත්වුණ. එහි භික්ෂු භාාවන් උපසම්පදාවල බාගත්තා. මේ ධර්මදේශනාම් පවත්වන් ඇසල පොහේ දවසේ. පින්වතුනි මේ ලෝකී වෙසක් පුර පසුළොස්සක් පහෝ දවශස්නා බුද්ධරත්නය පහල වනේ. ධම්මරත්නය සංගරත්නය පහළ වනේ ඇසල පොහේ දවසේ. පළමු ධර්ම දේශනාව දේශනා කරනව ස ධර්මරත්නය පහළ වෙනවා. අන්‍යාකොන්නන් ස්වාමින් වහන්සේ ධර්ම අවබෝධය ලබාගන හි භික්‍ෂුභාවෙන් උප සම්පදා ලබාගන්න වත් සමගම ප්‍රථම සග ශ්‍රාවකයන් වහන්සේ පහල වෙනවා. මේ දේශනා කර ලවසං වෙනවා සග සාධකාරදින දේවතාවෝ. මනුලෝට ආසන්නම බූමාටු දේවතාවෝ ශ්‍රමණයකටත් මාරයකත් බ්‍රහ්මයකුටත් දෙවකුටත්. මේ දේශනාව නං කරන්නට බෑ. මේ දේශනාව කරන්ට පුළම්ජ බුදු කෙනෙකුටම පමණයි. වෙනත්ට මේ දේශනාව සිදු කරන්ට පුළුවන්කමක් නැහැ. සමනේනවා බ්‍රහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාව. මේ කතාව අනුමත කරා. සාාතුම් මහා රාජග දේවතාව ඒක නංහරි දෙවීකුට බ්‍රහ්මයකුට ශ්‍රමණයකටත් මාරයට දේශනාව දේශනා කරන්න බෑ මේ දේශනාව දේශනා කරන්ට පුළුවම්ම බුදුරජාණන් බුදු කෙනකුටම පමණ එක යා යාම දේවතාව තන්මත කර තාවතන්සේ තුසිතය නිම්මාරදි පරණින්මිත ව බඹලෝ දක්වාම සියලු දෙනා මනුමත කරාමේ කාරය සාදුකාර දෙන්න ගත්තා එදා මේ ධර්ම දේශනාව සංවෙනකොට දේවතාව සාදුකාර දුන්නා මේ දේශනාව අවසංවෙන දහට කෝටියත් දෙවියන්ගෙන් ධර්ම අවබෝධය ලබාගත්තා. මනුස්ස ලෝකින් එක්ක නැපින්නතුනේ. පිල්නති මේේ උත්තුම් ධර්මය නිරන්තෙරේ මෙිනෙහි කරන්ට. උතුම්ූ ධර්මය සිහිපත් කරන්ට, ශ්‍රවනය කරන්ට මේර් දේශනාව ශ්‍රවනය කන බුද්ධ ආසිරවාද වගේම මේ දේශනා බූ අහිතන ශ්‍රවනය කරපා යදනෑ කියලා පින්නතුන ඉන්නවා ඒ මනුලෝට මාසන්න බූමාටු දේවතාවෝ. මනුලොෝ ඉඳලා ජාතුන්මහා රාජිකෙටය යුදුන් හතරිස් දෙදහත් තියෙනවා. මනුලොවෙන් දින පනස්තුනක්. සති දෙකහා මාරක් වගේගොල්ලන්ට නියාමට මනුලවෙන් දිනසීයක් කියන්නේ දවස් විසිතුනක් වගේ බරණ මිත වසවර්තය දිවිය තලට අවු දෙෙක්ද පන්සීයක් කියන්නේ එක දවසා බොහෝ බ්‍රහ්ම ලෝක තියෙනවා බදුජාණන් වහන්සේ මීදැන් පිරුවන් පෑවහා සමානයි අපේ දෙදස් පන්සි හැටතුනක් වුණාට දෙවිදිී උතාන්ට මීදැන් සිදුනා වගේ එනිසා පිනතුනි මේ උතුන් ධර්මය නිරදරෙන් සත්්ජායනා කරන්ට ඒ සිහිපත් කරට බුද්ධාදි ආසිරවාද වගේම දෙවියන්ගේ ආසිුරු අද්‍යත ලබන්නට පුළුවන් මහාපි පිනා කුසලදන්මන් ඩැස් කරන්න පුළන් පිංකම බදන්වාම බුද්ධ වාසනය දීගාය කුමාරය අවුරුදු හතෙන් සංසාරික යක්ෂණයක්කාව බිරිිගන්ට එදා බුදුරජාණන් වහන්සේ පිරිත්මණ්ඩ අප සකරරලා දින හක් ධදිය තබාන පිරිත්දේශනා කරට කිවවා පිරිත් දේශනාව ශ්‍රවනය කරන්නට සසා්‍රී සිරු දේවතාන් වහන්සේලා වැඩම කලා වැඩම කරලා මේ භූමිය පිරි ඉතිරී කියයාගෙන දේවතාවන් ලඟු මේ දීගායකුමර බිලිගණ්ඩා යක්ෂණයට ටුවඩ බැරුණ දේවතාව හිද අපලේ දුරුණ මාරකය දුරුණා දීගායි කුමාරය බට පාතන අවුරු දෙකසේ විශ්සක්කායි වඉඳනය කර එදා පින්නතුනී පිරිත කියන්න මහා බල සම්පන්න දෙයක් මහා සිරවාදල බන්නට පුළුවන් දෙයක් මේ පිරි සජජායනා කරට මෙනෙහි කරන්න යාසිරවාදයල්ල බන්නට පුළුවන් නිරන්තරයෙන් පින්කම්කිරීම තුළ මොක ද අප ඉපදිලයින්නේ බෝම වාසනාවන්ත භූමියත් තුළ ලෝතුරා බුදුපාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා පිරිසක් වැඩසිටින සිටින වනංඒ වැඩසි ලංකා භූමිය තුළ තථගතයන් වහන්සේ විශාලම ධාතුන් වහන්සේ ලාතර අකුදාාතුව ලලාටධාතුව වාම දළදා වහන්සේ දකුණු දළදා වහන්සේ බ්‍රීවාධාතුන් වහන්සේ ඒ වගේම තුල් ලෝකෙම එකම තැනකව වැඩිම ධාතුන් වහහාන්ශේප ප්‍රමාණය එකම තැනක වැඩන්න ද්‍රෝණයක් සහිත ධාතුන් වහන්සේලා ඒ රුවන් වලි මහා සෑ තුළ ඒ වගේම බිජඇසී ජැශ්මා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව අපට අදරත් ජියමානෝ දකින ලංකා භූමිතුොළ වැඩවසනවා මේ ලංකා භූමිහරය ධාතු මන්දිරයක් වගේ අපි මහා පුුණ්්‍යවන්තයි එවන් භූමියක උපදින්න ලැබීමත් පුුණ්‍යවන්ත භාවයක් වාසනාව ජීවිතී වැඩිපුරම කුසලේ පැත්තට සිතයමු කරන්න කුසලී සිත පිහිට වගන්ට කර්මය අන්ඩස් කරන් ක්ුසලයං වැට සිතයමු කරන්න දෙපා තමන්ගේ ජීවිදය නිවදය පවත්ව ගන්ට කෙලෙස් තවන වීරය ඇතිකර ගන්ට තමන්ගේ ඇස් දෙකෙන් දකින්න ප්‍රියමනාප දේවල් කණින් අහන්න ප්‍රියමනාප දේවල් ප්‍රෝජනවත් දේවල් මනසිං සකස්කරගන්න වචනය බව හිස් වචන කතානු කර කෙනෙකුට ප්‍රෝජනවත් බැදගත්වන විදිර දහම් කරුණක් පිළිබඳ සාකච්ඡා කරන්න ඇසම් බලන්ට ධර්ම ග්‍රන්ථ බනක් කහන් ජීවිත දුඩ එකතු කරගන්ට යහ පදධයක් ප්‍රමක් උදහසන කසිකබල් පත්තර බලන්න ඇතුව ඕෝගේන මිනීම ඇැරුම් මංකොල්ලකෑම් හෝ අනති යහ පත්දයක් බලට අවශ්‍ය දෙයක් ප්‍රෝජන වද්‍යයා ඒ කාලසීමාව වංගරගන් ධර්මයට නිවීම පිණස්ස බනක් අහන්ට ධර්ම ද්‍රන්තයක් බලන්ට කාලසීමාවෙන් කරගන්නට අප්‍රමාදී භාාවෙන්ත්තය කටතු කරන්නට ප්‍රමාදවෙන්න ප්‍රමාද වෙන්ට අපි මාරයාට ඇකිට්ටු වෙන්නේ මරණයට යිකෙට්ටු වෙන්නේ ප්‍රමාද අප්‍රමාධී භාාවඋත්තව කටුතුගන්ධදර් මවබෝධය පිණිස මොක දෆ ලොකු අනතුර කපි ජීවත් වෙන්නේ මේ සත්වය මහාගෙදර කරගෙන නිරන්තරෙන් ජීවත්තන සතර අපායමනි සත්ව නිරන්තරේ මහගෙදර කරන්න ජීවතන සතර අපාය හරිට අපේ අර මහාගෙදරවාගේ ඥාදීක ගෙදරගියත් දවසත් දෙකක් කින්දී තුනක්දී තමන් හිට දයනෙන තමන්ගේ මහාජෙදරට දවදයයක් කන ල්ළග දවසෙන් තන්ගේ මහාගෙදරට අ වගේ අපේ සිත ඇදිලා තියන්නේ අපායට නිර රන් සත්්‍යේ වසිං උපදඉන්න දින කලිස් සේෂධර්මයන් අපේ සිත තුළ තියෙන සුළුවෙන් හෝ සැඟවිල්ලා අමන සපා උප දෙන්න තියන සේෂ ධර්මයන් කකිලෙස් ධර්මයන් සැඟවිලා තියනවා තිරිසන් අපා උපදින්න තින ක්ලේස ධර්මයන් අපි තුළ තියෙනවා අසුර අපා උපදිට පුළන් කක්ලේෂ ධර්මයන් සිත තුළ තියනවා එනිසා අපි මහා අනතුරකටත් ළඟ ඉන්න අප අත්ත ඟ මේ සියල්ලම දුරුවන්නේ සවාන් පලි පත් වනාට පස්සේ සතරාපා ඉදරුවල් වෙහෙන්නේ ඉතික් අපිට සතරාපායි දුරටු විවෘත්තයි. මරනාසන්න මොහෝතේහූ අපට බොහෝදුරට සිහිපත්ව වෙන්නට ඉඩකඩතියෙන් අකුසල කර්මයන් පමණයි. කුසල කර්මයන් සිහිපත් වෙන ආඩුවයි ජීවිතයේ පුරුද්ධක් කරගන්න ධර්මයට සිත මු බනක් අහන් ඒ ධර්මය තමන්ගේ ජීවිතයට උගහා ගණ්ඩ තමන්ගේ ජීවිතය තුළින් ධර්මානුකුළු ජීවිතයක් පවත්ත ගට යහපත් ජීවිතයයක් පවත්ත ගන් ආට ආදර්ශ මත් ජීවිතය තමන් තමන්ටම ආදර්ශොත්තට තමන් තමන් තුළින් දකිට මේ ලෝක පිළිබඳව ධර්ම අවබෝධයල බන්ට ඒක බුදු්‍රයන් වහස පළමු ධර්මදේශනාවිද්දේශනා කරේ මේ ගලෝක සත්‍යයාට අනුකම් පාපින්ස එදා එතැම් පටන් බුදුරජාණන් වහන්සේ දවසට පෑ දෙකක් පමණ කායතා විවේක ගත්තේ ලෝක සත්‍ය අට අනුකම්පා පිණිස ගම් නියම්ගම් බලා යුදුන් ගනම් ධර්ම අවබෝධි ලබාදී ධර්ම ප්‍රචාරි කටිති දුන්නා හිමිදිරි උදෑසන මහා කරුණා ඇසිම් බලනවා කෞද මගින් අද බණහන්නේ කද මගින් අද නිමන් දකින්නේ ධර්ම අවබෝධය ලබන්න කවුදින්නේ ඒ කෙනා හොයාගෙන බුදුාන් වහන්සේ හිල දේශනා කරා මේ සංසාර ගමන දුක නිසා මේ සංසාර ගමන දුක නිසා මැරිමරරි ඉපදීපද යන දීර්ගෝ සංසාර ගමනක් අගක් මුලක් කෙලවරක් නෑපට අවසානයක් අගක් නැහැ අපිට ආරම්භයක් නෑ එනි සාපන් නතනී මෙසේස කාර අනිකත් මේ වකවාන වෙනකොට බොහෝ පයහිම් වලට පත් වෙලා තිෙන උගයක්. එසායික්මං කරන්න බොහෝම කෙටි කාලයයි. බුද්දොත් පාද කාල තුළම ධර්ම අවබෝධය ලබාගන්න උත්හ කරන්න බීරය වන්ට ආතා සම්පජානූ කෙලෙස් තවන බීරී ඇති කරන්ට ඉමුක්ති මාර්ගය තුළ ගමන් කරන්න ධර්ම අවබෝධය ලබාගන්නට ධර්ම මාර්ගයම ගමන් කරන්නගෙනෙ බාට පත්වෙන්ට උත්සාහ දරන්ට ජීවිතයේ වැඩි පුළම තමන්ට පුළුවන් විදිර ධම්පින්කංකරන්ට ආර්ථි කහාසතාවන්තියන්ට පුළුවන් නොෙක් පහස්ථාවෙන් ඇති වෙන්නට පුළුවන් ඒ යටපත් කරගෙන තමන්ට පුළුවන් ඉදිරපින්කම් කරන්න ඒතුලින් කුසල ධර්මයන් උපදාගන්ට සියලුම බුදුරජාන් වහන්සේලා පාහයි දේශනා කරපු මෙ සියල්ලම කැටිකර ලගු කරලා දේශනා කරපු සබබ පාපස් සකරනම් කුසලස්ස උප සම්පන පුංචිම පාපයක් වත් කරන්න ටපා අරන පුංචිම කුසලයක්වත් පවක් කරන්නා ඒකත් විපාක පිරිිසරමි. නිරන්තරයම කුසලේ සිත යොමු කරන්න. කුසලස්ස උප සම්පල්දා. සචිත්ත පරියෝ දපනං ඒ තම් බුද්ධානු ශාසන. සියලුම බුදුරජාන් වහන්සේ දේශනා කරණමයයි. තමන්ගේ සිත නිරන්තරයම කුසලේ තුළෙමු කරට. කුසලේ සිත පීහිටවාගන්ට අකුසලේම් මිදෙන්ට තමන් කරන දම්පින්කම් පිළිබඳ තමන් සතුටුුවෙන්ට නැවත සහිපත් කරන්නට පුළුවන් බවට පත්කෙන් තනේම මේ මගේ පින්කම් කරාගල සතුටුෙන්ඩ පුළුවන්දීට ඒ සිත සිතා නැවත නැවත සතුටුවෙන්ට ුවන් තරම්පිින්කං කරගන්න. එහෙම නැතුුණොත් අපේ ජීවිත අපි අනතුරකට පත් කරගන්නවා. සතරපායිංට බැටුණොත් ගොඩේ එනවා කියන බොහෝ අමාරු කාරය කනකැස්වෑවා වියස් දුරින් හස බලනොවාගේ සිදුවීම. මේ ලෝකෙ මුතුම්ම තර්ම අවබෝ දෙලබඩ පළඋතුම් තැන බුද්දුවරු පහලවන ස්ථානයක් මනුස්ස ලෝකයේ කියන්නේ බුදුරුවන්ගේ ධර්මය පවතින තැන ධාතු මන්දිරය ඇතුළ අප ජීවත්තෙමින් මෙල්ල බාගත්තාව මනුස්සාත්ම භාවය නිකරුුණේ අපි ගෙවන වනං ප්‍රතිඵලයක් නෑ ප්‍රෝජනවත් ජීවිතයක් ගත කරට තමන්ට යනකොට යම ගෙනියන්න තමන් සකස් කරගට ලෞකික සැපසම්පත් අපි මොනතරන් දස් කරත් අපි ගෙනියන්නේ අපිට ගෙනන ගෙනියන්න එකදයි පව්පින් දෙක පමණයි පවුපින් දෙක පමණයි සසරවසන් පින් කරන්ට දීර්ග වූ සංසාර්ගමන කෙටි කරන්නට නිසා පින්නතුන නිරන්තරයෙන්ම ආගම දහම සිහිපත් කරන්න පිරිශ්‍රවණය කරන්න ධර්ම අවබෝධය ලබා ගන්ට ඒ ධර්මය තුළින් තමන් ජීවිතය සකස් කරගට උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර නොබ සැමට දහම් පදයෙන් පදිට අවබෝධය ලබාගෙන ඉක්මනින් නිවන් සාක්සාත් කරගැනීමට නිවන්දරුට අක් බාට පත් ඒේවා කියලා සිරුවාද කරනවා. ඒ වගේම ප්‍රඥා නාලිකාවේ නිර්මාර්ත විදායක අධ්‍යක්ෂක අපි හාමුදුරුවන් වහන්සේට වගේම අපි හාදුරුවන් වහන්සේට මෙනි ආගිම ශාසන කටයුතු කරන්න චර ජීවන නීරෝගි සම්පත්්‍යය ශක්තිය දෛරය උදාකර ගැනීමට හේතු වාසනා වේවා ඒ වගේම ප්‍රඥා නාලිකාවය කාරය මණඩලටත් දු නීරෝගී සෝපත්භාවය ලබාගෑම්ට හේතුවාසනා වේවා මෙම ධර්ම ශ්‍රමණය කරන්නාව ලෝකෝවාසි ලංකාවාසි සියලූම් බෞද්ධ පින්නතුන්ට අනුමෝදම් වේවා අනුමෝදම් වීමෙන් මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුළ ධර්මඥ්ඥානය පහයකන මාර්ගඵල සහිතව අමාමහනිවනින් සැනසි මුදා කරගනිත්වා කියල සාදුකාරයයක් දෙෙන්ට ආකා සට්ටාජබුම් මට්ටා දේවානාගා මහිදදිිකා, පඥන්දං අනුමෝදිත්වා චිරඩක්කන්තු ලෝකසාසනං ආකාසට්ටාජබුම් මට්ටා දේවානාගා මහිද්දිකා. පඥඳං අනුමෝදිත්වා චිරඩක් කන්තු ලෝකසාසනං ආකා සට්ටාජුම් මට්ටා දේවානාගා මහිදදිිකා. ප්ඥන්ඳං අනුමෝදිත්වා චිරන්ඩක් කන්දුු දම්මදේශනං. ආකා සට්ටාජබුම් මට්ටා දේවානාගා මහිද්දිකා පං්ඥන්දන් අනුමෝදිත්වා චිරන්ර කන්දුහංසදා. ඒවගේම උබනමින් පලිනනා සිරු ඥාති මිත්‍රාදීන්ටත් අනුමෝදන් වේවා. අනුමෝදම් වීමෙන් යම්සරකති වැරටග භවිස්ථානනි තද භහ ාමිදිස් සැපේට පත්තේවා සපුවත් තැන්නන් සපොඩා බද්ෙන පත්තේවා දෙව බිනිස් සැප කෙලබර උතුම්මු අමා හනිමනින් සැනසි මුදා කරගනිත්වාගර සාදුකාරැද්දෙන්ට ඒ වගේ මා පැවිදි කළ මාගේ ගුරුදේෝත්ත මයිපාණන් මහන්සේලාටත් නිරන්තරයෙන් ආවා දනුශාසනා දෙමින් මගේ ගමන සාර්ථ කර කනනීමට පිට පිළිසරණු මගේ නායක මයිපාණන් හන්සෙල්ලා වගේ මගේ රුදැ ශ්‍රි විදර්ශන රාම් විහාරස්්්‍ර යක සභාය සිරු දායක දායිකාවන්ටත් වගේ ලෝ ස්ලූ බෞද්ධ සුපින්දුොනුන්දම් මේ පුුණ්්‍ය ධර්මයන් අනුමෝදම් වේවා අනුමෝදම්ම වීවා මේ සංසාර් ගමනිින්දමේ අමාම හනිවනින් සැනසි මුදා කරගැනීමට මෙම කුසල ධර්මියෝ හේතුවාසනාාවීවාවිීවාග්‍යසාධකාරද දේශක්යෝ निभ्धानं